සුබ දවසක් ඔයාලට. හැමෝම ගොඩක් ආදරෙන් සුපුරුදු වේදියට මදත් එකතු කරගන්නවා මගේ චැනල් එකට. අද මම උන්වහන්සේට අරගෙන ආව ලේසිම ලේසි ස්නැක් රෙසිපි එකක්. හවස තේ වේලාවට වගේම බත් එක්ක කන්නත් හදාගන්න පුළුවන් රසවත් කට්ලට් එකක්. පිටියනාගෙන කරදර වෙන්න ඕනත් නැහැ. මස් මාළු සැමන් මේ මොනවත් ඕන වෙන්නේත් නැහැ. බිත්තරයි අලයි පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. බලමු එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව කොහොමද අපි මේ රසම රස ස්නැක් එක හදාගන්නේ කියලා. මෙන්න මේ දේවල් තමයි අපිට ඕන කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ ෆිලින් එක හදාගන්නේ කියලා. මුලින්ම පෑන් එකට තෙල් මේසැඳි දෙකක් විතර දාගන්න ඕන. තෙල් ටික රත් වෙද්දී කරාබු නැට්ටක් ගෙනසල් කරලා කුරුදු පොත්තක් කුඩාවට කපාගත් අමු මිරිස් කරපිංචි සහ ලුණු ටික එකතු කරගන්න. දැන් මේ දේවල් අපි මුලින්ම ටිකක් තෙම්පරාදු කරගෙන ඉන්න ඕන. මේකටම දැන් අපි එකතු කරගන්නවා කහකුඩු තේහැඳි කාලක්, කෑලි මිරිස් මෙසැඳි එකහමාරක්, ගම්මිරිස් තේහැඳි එකක්. ඊළඟට තඹල පොඩි කරගත්ත අල ග්‍රෑම් 200ක් වගේ මම මෙතන අරගෙන තියෙනවා. දැන් මේකටම ලුණුත් එකතු කරලා හොඳට අපි මේ වගේ කලවම් කරගන්න ඕන. අන්තිමටම බිත්තරයක් කඩලා අල මිශ්‍රණයට එකතු කරගන්න ඕන. ඉතින් මං අරගත්ත බිත්තරේ චූටි, ඒ නිසා තමයි දෙකක් එකතු කරේ. ඉතින් ඔයාලට ලොකු බිත්තර වලින් ගන්නව නම් එකක් එකතු කරගත්තත් ප්‍රමාණවත්. දැන් ආයෙමත් හොඳට මේ වගේ කලවම් කරගන්න ඕන මිශ්‍රණය තෙත හිඳෙනකල්. ඊට පස්සේ ලිපෙන් බාලා පොඩ්ඩක් නිවෙන්න තියලා තියන්න. මේ තියෙන්නේ මම සෝදලා පිරිසිදු කරගත්ත මාළු මිරිස්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මාළු මිරිස් කරලා හරස් අතර පොඩිවට කෑලි වලට කපා ගන්න. ඊළඟට මේ හැම කෑල්ලකම අපි මැද කොටස ඉවත් කරගන්න ඕන. අරගත්ත මාළු මිරිස් ඔක්කොම මේ වගේ කපලා මැද කොටස අයින් කරලා මම දැන් සූදානම් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත පිරවුමෙන් ටික ටික අරගෙන මෙන්න මේ වගේ ඇතුළට පුරව ගන්න ඕන. ඉතින් මේක අතින් කරගන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඔයාට හැන්දක් පාවිච්චි කරලා කරගන්නත් පුළුවන්. මේ වගේ ඔක්කොම ටික හදාගත්තට පස්සේ අපි දැන් පිටි බැටර් එකක් හදා ගන්න ඕනේ. මේ ටික බැද ගන්න. පාන් පිටි ටිකකට ලුණු කුඩු චුට්ටක්, කහ කුඩු චුට්ටක් එකතු කරලා හොඳට කලවම් කරලා බැටර් එක හදා ගන්න ඕන. මෙන්න මේ විදියට ගොඩාක් දියාරුත් නැති, ගොඩක් ඝනත් නැති මිශ්‍රණයක් තමයි අපි හදා ගන්න ඕන. ඊට පස්සේ පුරවගත්ත මාළු මිරිස් කරල් පිටි බැටර් එකේ දවටලා අරගෙන බිස්කට් කුඩු වල දවට ගන්න. මෙන්න මේ වගේ. ඉතින් කෝට් කරන එක ඔයාට කැමති නම් දෙපාරක් වගේ කරගන්න පුළුවන්. එක සැරයක් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ, කැඩෙන්න පුපුරන්නේ නැහැ. ඉතින් දෙපාරක් කෝට් කරගත්තම මෙන්න මේ වගේ ලස්සන ඉමාවක් ගන්න පුළුවන්. දැන් මං හදාගත්ත කට්ලට් ටික තෙලින් බැදගන්න තමයි යන්නේ. හොඳින් රත් වෙච්ච තෙල් එකට දාලා රන්වන් පාට වෙන්න අපි මේවා බැද ගන්න ඕන. ලිපේ ගින්දර වැඩි කරගන්න එපා, අඩුවෙන්ම තියාගන්න. මොකද මාළු මිරිස් එක තැම්බෙන්න ඕන හින්දා. මාළු මිරිස් එක අමු ගතියට තියෙදි නෙමෙයි මේක ගොඩාක් රස වෙන්නේ. මාළු මිරිස් කරලත් තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න ඕන. ඉතින් ඒ හින්දා ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන හොඳට රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕන ඔක්කොම ටික. මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත මගේ ස්නැක් ටික. හරිම ලේසියෙන් ඔනවාට හදාගන්න පුළුවන් ස්නැක් රෙසිපි එකක් තමයි අද මම කියලා දුන්නේ. ඉතින් ඔන ඔයාට gedara තේ වේලාවට ස්නැක් එකක් විදියට, එහෙමත් නැත්නම් බත් කන වේලාවට කට්ලට් එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් හදාගත්තනම්. ඉතින් හැමදාමත් හදන මාළු මිරිස් පිරවුමට වඩා ටිකක් විතර වෙනස් විදිහකට තමයි ඔන මම මේක අද හදන්නේ කියලා දුන්නේ. ඒ වගේම තමයි ඔයාට පවුලේ කට්ටිය එකට එකතු වෙච්ච දවසක විශේෂ කෑමක් විදියට ඔන්න මේක කෑම මේසෙට තියන්න හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි හවසට සෙට් වෙන පාටි එකකට කටගැස්ම විදියටත් හදාගන්න පුළුවන්. පිටිගුලි වලින් හදන කට්ලට් රෝල්ස් එකකට වැඩිය ඇත්තටම මෙහෙම කදි ගොඩාක් රසයි. ඉතින් වෙනසකටත් එක්ක මේ විදියට හදලා බලන්නවත් රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක මේ වගේ මාළුත්ම රෙසිපි එකකුත් අරගෙන. එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.